පාසලේ දහම් ගමන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හොඳම මිතුරා වූ සුදු ලාසරස් මුනිඳුන්ට කැප කර ඇති අප දෙව් මැදුරේ 2022 ගෙවුණු වසරේ දහම් ගමන පිළිබඳ සැකවින් මෙලෙස සොයා බලමු 2022 වර්ෂයේ ජනවාරි 23 වන ඉරු දින දහම්ගුරු පොරොන්දුවෙන් වර්ෂය සඳහා දහම් පාසල ආරම්භ විය 2022 වසරේ සුවිශේෂීම අවස්ථාවන් දෙකක් ඉන් අනතුරු උදා වෙනවා එහි පළමු වෙන පෙබරවාරි මාස 26 වන දින සුදු ලාසරස් මුනි දහම් පාසලේ දරු දැරියන් 18 දෙනෙකු ප්‍රථම වරට චේසුව ලබා ගත්තා එසේම එදිනට පසු දින එනම් පෙබරවාරි 27 වන දින මීසමක් වී ප්‍රථම වරට කොළඹ සහායක රදගුරු අති උතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ළමුන් 49 දෙනෙකුට අබුරුදු ආලේපන සක්‍රමේන්තුව දානය කළා. මෙම දරු දැරියෙක්ම දීව පූජාවේ වත්පිළිවෙත් සඳහා पूर्ण वर्षेन सहभागी करवा गनीमे अरमुनीन इतामत विधिमत्व सेनसुरादा दिन लामा दिव्यागे पवत्व अतर 2022 मार्च मास 19 वन दिन शुदो जुसेवास गायना कंडायम आरंभ करन लदी मार्च मासे 20-27 यान दिनयान हेदी पासले अध्यापने लबन दरुवन पिडिबंदव सोया बला दहम पासल पेमिनी महा ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විශේෂ සමීක්ෂණයක් සිදු කරන ලදී. මෙම කටයුත්ත හෙටට පිපෙන මල් සොයා යමු ලෙස නම් විය. එසේම මාර්තු මාසයේ පුරාවටම චතාරිකයේ සඳහා සූදානම් වීමේ භක්ති අභ්‍යාසයක් ලෙස දරු දැරියන් හා ගුරුවරුන් එක්ව පාද නමස්කාරයක් සංවිධානය කළා. මේ මාස 15 වන දින ශිෂ්‍යනායක පදක්කම් පැළඳවීම සිදු කළ අතර එහිදී අනාගතයේ කිතුණු නායකයන් බිහි කිරීමේ අරමුණින් දරු සැරියන් වෙත විවිධ සාමූහික ක්‍රියාකාරකම් රැසක්ද වසර පුරා සංවිධානය කළා. වර්ෂයේ මේ මංගල්‍ය මැයි 31 වන දින පැවැත් වූ අතර එහි සංවිධාන කටයුතුද ශිෂ්‍ය නායකයන් ප්‍රමුඛව දරු දැරියන් සිදු කළා. ජූනි මාස 6 වන දින දරු දැරියන්ට තම නිවසේ වගා කළ යුත්තේ කෙසේද සහ ඒ සඳහා ඕන උනන්දු කරවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ජූලි මාසයේ 10 වන දින ධර්මදූත ළමා සමාජයේ මගින් දේව මැවිල්ලේ මා දකින අසිරියන තේමාව යටතේ චිත්‍ර තරඟයක් සංවිධානය කළා. එහිදී දරු දැරියන් අවශ්‍ය උපකරණ ගෙනවිත් දේවස්ථාන භූමියේ අලංකාර සිතුවම් නිර්මාණය කළා. මෙහි ප්‍රදර්ශනයේ ජූලි මාස 27 වන දින දේවස්ථාන භූමියේ පැවැත් වූ අතර එහිදී හොඳම සිතුවම සඳහා ත්‍යාගයද පිරිනැමුවා. ජූලි මාස 31 වන දින දිවස ප්‍රසාද මංගල්‍ය පැවැත් වූ අතර දහම් පාසලේ දරුවන්ද එම අවස්ථාවට නිල ඇඳුමින් සහභාගී වුණා. දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් කොඩිගස එසවීම දා පටන් එම කාලයේ පුරාවටම නුවාන දිව්‍යයාගේ සඳහා සුවිශේෂී සහභාගීත්වයක් දකින්න ලැබුණා. එසේම අගෝස්තු 31 වන දින පැවති 6 වන නුවාන දිව්‍යාගය සංවිධානය කරේ අප දහම් පාසලෙනි. මංගල්‍ය වෙනුවෙන් සැඳෑමෙය මෙවර සංවිධානය කරන ලද්දේ දහම් ගුරු මණ්ඩලයේ විසිනි. ඔක්තෝබර් මාස 2 දින අතිසාර්ථක ළමා දිනයක් හා ගුරු දිනයක් අපට පවත්වන්නට හැකි වුණා. එසේම මේ වසර පුරාවටම දරු දැරියන් දේවස්ථානයේ ආශ්‍රිත සම්ති සමාගම්වල සුවිශේෂී දායකත්වයක් ලබා දුන් වසරක්ද විය. එහිදී ගීතිකා කණ්ඩායම, මාධ්‍ය ඒකකය, පූජා උදව් සමිතිය, සැරසිලි කමිටුව ආදී හඳුන්වා දී හැක. ඒ අනුව 2022 වසරේ
පුරා දහමින් දරු දැරියන්ගේ ජීවිත පෝෂණය කරන්නට මෙන්ම නැනබත් දරු පිරිසක් බිහි කරනු වස් හේකිත සුදෝ ලාස්රස් මුනි අප දහම් පාසලට හැකිවීම දෙවි මහෝත්තමයන්න් වහන්සේගෙන් ලද ආශිර්වාදයක්ම විය. මේ සියල්ලේ ගෞරවය ආශිර්වාදය උන්වහන්සේටම අපි ඔප්පු කර සිටිමු. සදහට සමිඳුන්ගේ දයාව පවතින්නේ